අපි විවිධ සංචරණ සීමා පනවන්න හදනකොට අපිට කියපු දේ තමයි මේ කරන්න හදන්නේ උද්ඝෝෂණ නවත්තන්න කියලා. උද්ඝෝෂණ නවත්තන්න කියලයි අපි සංචරණ සීමා පනවන්න හදනකොට අපිට චෝදනා කරේ. එතකොට අද එදා එහෙම සංවිධානය කරපු අය අද මාධ්‍ය වලට ඇවිල්ලා අපිට චෝදනා කරනවා අපිට උපදෙස් දෙනවා අපෙන් මහා වරදක් සිදු වුණ විදිහට මේ සියල්ලේ රජයේ විසින් මෙහි වගකීම දරිය යුතු ආකාරයකට එහෙම කියන ප්‍රධාන පුද්ගලයෙක් තමයි වසංගත රෝග විද්‍යා ඒකකයේ මීට කලින් හිටිය ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාලබේසිංහ මැතිතුමා මේ තියෙන නිහාලබේසිංහ මැතිතුමා බහුගිය මහමැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කරපු හැටි මාලිමාවෙන් අංක 9 යටදී එතකොට එතුමා එදා ඒ ජනතා විමුක්ති ප්‍රමුණයේ වෘත්තීය සමිති පාරට බහලා කෑ ගහනකොට ඒ උපදෙස් දුන්නේ නැද්ද කියන එකයි ප්‍රශ්නේ මෙහෙම පාරට බහින්න එපා डेल्टा प्रभेदे පැතිරෙනවා භයානකයි මේ වැඩේ කරන්න එපා කියලා එතුමා උපදේශ දුන්නේ නැද්ද ඒ වගේම අපිට දැනගන්න ආසයි අර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු මැතිතුමා එතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට උපදේශ දුන්නේ නැද්ද දන්නේ පාර්ලිමේන්තු වටරවුමට දසදහස් ගාණක් ජනක ගේන්න එපා මේක හොඳ නැහැ මේක වැරදි මේ වෙලාවේ කියලා මොකද අපි කිව්වා ඩෙල්ටා වෛරසය පැතිරෙනවා කියලා පැහැදිලිවම කිව්වා මේක පෙන්වලා දුන්න භයානකකම ඒ සියල්ල නොසලකා හැරලා තමයි ජනතාව දහස් ගණනක් පාරට බැස්සුවේ එතකොට ඒකත් අප මතක් කරන්න ඕන ඒ වෙලාවේ අපි සංචරණ සීමාව පනව ගන්න අපිට බැරි වුණේ අපිට මේ එල්ල කරපු චෝදනා සහ ඒ වලක්වීම සඳහා ගත්ත ක්‍රියාමාර්ග නිසා ඒ විතරක් නෙමෙයි අපි නිරෝධායනයට යවුවම මේවට සම්බන්ධ වෙච්ච සැකසිත ආසාදනයක් තියනවද කියලා ඒ කට්ටියව නිරෝධායනයෙන් නිදහස් කරන්න කියලාත් උද්ඝෝෂණ කරා සති තුනකට ඉස්සෙල්ල එහෙම කියලා තමයි අද අනිත් පැත්තේ අපිට මේ චෝදනා එල්ල කරන්නේ. ඒ වගේම තමයි අද උදේ කරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ටොසිලිසුමබ් ගැන කියලා කිව්වා. ඖෂධයක් පිළිබඳ. මේ ඖෂධය COVID-19 රෝගයට ලබා දිය යුතුයි. මේක මහා හිඟයක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා රටේ මේ සම්බන්ධයෙන් කියලා. එතුමා මීට ඉස්සෙල්ලත් මේ වගේම ඖෂධයක් ගැන කිව්වා. මම හිතන්නේ ප්ලැකනිල් කියන ඖෂධය හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියන ඖෂධය පිළිබඳ. ඉතින් මම දන්නේ නැහැ ඇයි මෙතුමා මේවා ගැන පොඩ්ඩක් ගැඹුරෙන් හොයලා බලලා කරුණු කාරණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම් හොඳයි. කවුරු හරි මොකක් හරි කියපු ගමන් කලබල ඇවිල්ලා කියන්නේ නැතුව. ටොසිලිසුමබ් කියන අපි ටොසි කියලා කියන්නේ. එමනේ උපුල් ගලප්පති මන්තිතුමා අපි වෛද්‍ය විද්‍යානුකූලව මේ ඉස්පිරිතාල වල ටොසි කියන ඖෂධය මේ නමින් හඳුන්වනවා. එතුමා කොට ටොසි නැහැලු ඉස්පිරිතාල टोसी के ना औषधे हम हेमोटम COVID-19 रोगी देने का नहीं भाई COVID-19 रोगी सीया का वो हतलीय का डर तो मैं दें मैं उग्रम अवस्था में ऑक्सीजन देने में ए देना आए के नूत सीया का देखा कटे तूने का डर तो मैं टोसी लिस्म आपके ना औषधे देने में ने न्यूमोनिया कोविड न्यूमोनिया रोगी तत्ते उग्रम होना एक यानी लेट टू सीया कटे एक कनेक्ट वागे तो मैं देने में देखो ये तुम्हा කියනවා මේ ඖෂධය නැහැලු මේ වෙලාව රටේ. ඒක වැරදි. ඖෂධය තියෙනවා. හැබැයි ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. එතුමා කිව්වා අපි මේ ඖෂධය ගේන්න ඇනුම් කරේ නැහැ කියලා. මේ ඖෂධය ගේන්නේ කිරියල් මැතුමනි මේක දෙන්නේ අර ඔබතුමාටත් තියෙන ආතරයිටිස් අමාරුව වැඩි වුණාම තමයි ඕක දෙන්නේ. එහෙම නැතුව COVID-19 රෝගයට දෙන්න තිබිච්ච එකක් නෙමෙයි. පසුව මේක පරීක්ෂණාත්මකව පෙනුණා COVID නියුමෝනියා රෝගේ තීරලා අසාධ්‍යම වුණාම මේ ඖෂධය දුන්නම යම් කිසි ගුණයක් එනවා කියලා. හැබැයි වෙලාව වරද්දලා දුන්නොත් මේ ඖෂධය නිසාම නැති වෙන්නත් පුළුවන්. මම කියන්නම් සංඛ්‍යා ලේකන. මේකේ තියෙනවා ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි මිලිග්‍රෑම් 80 200 සහ 400 කියලා මාත්‍රා තුනක්. අපි මේ වෙනකොට මිලිග්‍රෑම් 80ෙන් 1926ක් මිලිග්‍රෑම් 200ෙන් 2471ක් මිලිග්‍රෑම් 400ෙන් 5053ක් එනවුම් කරලා දිනනවා. මීට මාස 3කට ඉස්සර නැනුම් කරේ මිලිග්‍රෑම් 80 එක වයල් එකක් රුපියල් 21000ක් වෙනවා මිලිග්‍රෑම් 200 එක වයල් එකක් රුපියල් 50507ක් වෙනවා මිලිග්‍රෑම් 400 එක වයල් එකක් රුපියල් 105267ක් වෙනවා අතිවිශාල ධනස්කන්ධයක් මේ ඖෂධය මේක ගුණයි කියපු නිසා විශේෂ වෛද්‍යවරු නිර්දේශ කරපු නිසා අපි මේ සඳහා නැනුම් කරා මාස ගණනකට පෙර ඒ දැන් ක්‍රමානුකූලව ලැබෙමින් පවතිනවා මුළු ලෝකෙම මේ ඖෂධය ඉල්ලනවා එක සමාගමයි මූලික වශයෙන් රෝච් කියන සමාගම මේක නිෂ්පාදනය කරන්නේ. වුන් කෝටා එකක් දෙනවා එක එක රටවල් වලට. අපි මුලින්ම ඉල්ලපු නිසා තමයි මේ ගන්නට හරි ලැබෙන්නේ. ඉතින් ඒවා කිසිම දෙයක් දන්නේ නැතුව හොයන්නේ නැතුව විපක්ෂ නායකතුමා
මෙතන ඇවිල්ලා කියනවා ටොසි නැහැලු. එතුමා බ්ලැක් ඇනිල් ගැන කියලා එදා අමාරු වෙන්න වගේම තමයි අද මේ ටොසි එකක් ගැන කියන්න ගිහිල්ලා අමාරු වෙන්නේ. එතුමා ඒක නිසා අනේ කිරියල් ගරු මන්තිතුමන ඔබතුමා වගේ ජේස්ත්‍ය පොඩ්ඩක් එතුමට කියලා දෙන්න. පොඩ්ඩක් මේ වගේ දෙයක් කියන්න ඉස්සෙල්ලා විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් දන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා පාර්ලිමේන්තුවේ කියන්න කියලා. මොකද කවුරුත් කවුරුත් කියන දේක් අහන්නේ නැහැ වගේ මං හිතන්නේ. ඒ අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් ඔය ට වැඩිය යමක් ඒ වගේ දෙයක් ගැන කියනකොට පොඩ්ඩක් හොයලා බලලා කිරලා මැනලා තමයි කියන්නේ කියලා පේනවා. ඉතින් දැන් අද මේකේ වෙන හානිය තමයි. දැන් මේ මට මේ ප්‍රකාශ කරාට පස්සේ දුරකථනයේට නිම්ම්ම් නැහැ කෝල් එනවා. ගරු නියෝජක ආරක සභාපතිතුමනි ඉස්පිරිතාලවලින් ලෙඩුන්ගේ පවුල් වල අය හැමෝම අහනවා ටොසි 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 කෝ කියලා. ටොසි කෝ කියලා අහනවා. මං කො සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නේ නැතුව වැරදිලා
මේ කතාව එහෙම හැමෝටම දෙන බෙහෙතක් නෙමෙයි මේක. ලෙඩු 100ක් ආවොත් අමාරු වුණොත් කොවිඩ් නියුමෝනියා හැදුනොත් 100න් එක්කෙනෙක්ට විතරක් දෙන දුර්ලභ ඖෂධයක්. මේ ඖෂධය පොඩ්ඩක් එහෙම වුණොත් ඒ ඖෂධෙන්ම මියන්නත් පුළුවන්. ඒක නිසා ඖෂධ ගැන කියනකොට අනේ පරිස්සමෙන් පොඩ්ඩක් මේ වගේ ඉස්සු ගලින්න එපා කියලා එතුමගෙන් ඉල්ලනවා. මොකද හරි අමාරු. එතකොට අපිට අනිත් වැඩ ටික කරන්න මේවට උත්තර දෙන්න වෙලාව වැය කරන්න වෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙන් අඩුම ගානේ ඔය පිස්සු කතා කියන එක නවත්තලා මිනිසුන් නොමග යන එක නවත්තලා නොමග යවන්න එපා. දැන් එකපාරක් ලැකනිල් ගැන කිව්වා. තව පාරක් රොසිබා රොසි ගැන කියලා කිව්වා. රොසිලිසුමක් ගැන තුන්වෙනි එකක් නම් අනේ කියන්න දෙන්න එපා කිරියල්ල මැතුමනි. කිව්වොත් එහෙමනම් ඊළඟට ලැසි ගැන කතා කරන්නත් ඉඩ තියෙනවා. බොහොම ස්තුතියි. Thank you. Honorable Lakshman Kirela, you have 5 minutes. Breaking.lk.